නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එවෙන්ගාඩ් පාවෙන නැව ගාලු වරායේ නතර කළ තිබිච්ච එක පිළිබඳව මමවත් වෙන කවුරුවත් නෙවෙයි පරීක්ෂණ කරේ නීතිපති දෙපාර්තමේන්තුව. එතකොට ඔය කියන සුහද ගම්ලත්ගේ දෙවනියා වෙන වසන්ත නවරත්න බණ්ඩාර තමයි ඒ පිළිබඳව නිර්දේශ නිකුත් කළේ. ඔහු ප්‍රකාශ කළා මේ නැවේ මේ අව්‍යාවුද රඳවා ගැනීම නිසා ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතහ ගිනි අවි ආඥා පනත යටතේ අපරාධ වරදක් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ අව්‍යාවුද ශ්‍රී ලංකා රජයට දැනුම් නොදී ආනයන අපනයන ක්‍රියාවලියක නියලීම සම්බන්ධයෙන්. දෙවනුව ඔහු චෝදනා කළා ඒ සම්බන්ධයෙන් දැනුවත්ව එම අපරාධ ක්‍රියාවලියට අව්‍යාවුද ළඟ තබා ගැනීම, අව්‍යාවුද ආනයන අපනයන කිරීමට නිසි බලපත්‍රයක් නැතුව ගිනි අවි ආඥා පනතහ පිපුරුම් ආඥා පනත යටතේ අපරාධ වරදක් කරලා තියෙනවා කියලා. ඊළඟට මේවා සම්බන්ධයෙන් දැනුවත්ව සහය දුන්නයි කියන එක පිළිබඳව පස් දෙනෙකුට චෝදනා කළා. ඔවුන්ව වහාම අත්අඩංගුවට අරගෙන ක්‍රියා කරන්න. එයින් එක්කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, අනිත් එක්කෙනා තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්තුමිය, අනිත් එක්කෙනා තමයි අවන්ගාඩ් ආයතනයේ ප්‍රධානියා හා විධායක ප්‍රධාන නිලධාරියා, මෙන්න මේ අය සහ රක්න ලංකායේ ප්‍රධානියා මෙන්න මේ පස් දෙනා වහාම අත්අඩංගුවට අරගෙන මැජිස්ට්‍රේට් ඉදිරිපත් කරන්න කියලා යෝජනා කළේ දේශපාලකයෝ නෙමෙයි, සුහද ගම්ලත් මහත්මයා මූලිකත්වයේ දරපු ඒ සොලිසිටර් ජෙනරල් වසන්ත නවරත්න බණ්ඩාර තමයි ඒක යෝජනා කළේ. ඒක ක්‍රියාත්මක නොකළේ කවුද කියන එක තමයි අද මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න. පතුරමක් අතේ තිබුණත්, වෙඩිබේත් දශමයක් අතේ තිබුණත්, හිරේ විලංගුවේ යන රටේ මේ අවුද 5000ක් එක්ක මේ නටපු නැටිල්ල පිළිබඳව තමයි අපිට තියෙන ප්‍රශ්න. ඒ වගේම අපි මැතිහත් වෙලා මේ නීති විරෝධී ගණදෙනු අවසන් කළා නාවුක හමුදාවට මේක බාර දුන්නට පස්සේ 2015 ඔක්තෝබර් මාසෙ ඉඳන් මේ දක්වා මිලියන 8000ක් මේ රටට ඉතුරු වෙලා තියෙනවා. මේක ගියේ පුජ්‍යලින්ගේ සාක්කුවලට. මම ඉදිරියේදී හෙඩි කරනවා කොහොමද මේ පුජ්‍යලින්ගේ සාක්කුවලට එක ගියේ කියලා. අද මේ රටේ හැම පුරවැසියෙකුටම රුපියල් 400ක ධනයක් අපේ මේ ක්‍රියාවලිය විසින් ලැබිලා තියෙනවා. මේක වංචාවක්ද නැද්ද කියන එක තීරණය කරන්න එක මේ රටේ ජනතාවගේ අධිකරණයේ සතු දෙයක්. ඒ නිසා අපිට කනගාටුයි කියන්නේ මේ හැම වෙලාවෙම දේශපාලකයින්ට කෑ ගැහුවට මේ අපරාධකාරයෝ රැක්කේ කවුද කියන එක පිළිබඳව විශේෂ පරීක්ෂණයක් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ ගණයේ නිලධාරීන් සම්බන්ධයෙන් ඇති කළ යුතුයි. මේ ජනාධිපති වර්ණය අපි ජයගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරමු. ඔහුගේ නිලයන් පිළිබඳව ලැබීම නොලැබීම තීරණය කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. ව්‍යවස්ථාදායක සභාවට විවිධ පුජ්‍යලයෝ සම්බන්ධයෙන් පෙත්සම් ලැබෙනවා. ඒ කාලේ ඒ පිළිබඳව ගරු කථානායකතුමා ඇතුළු පිරිස ක්‍රියා කරනවා. ඇත්ත වශයෙන්ම ආයුධ 4000ක් ළඟ තබා ගත්ත කෙනෙකුට සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සුවද ගම්ලත් මහත්තයාට පිළිබඳ ප්‍රශ්නයක් රටේ තියෙනවා. ඒ වගේම රටේට ආණ්ඩුවට 2009-12 ඉඳන් 2015 දක්වා මිලියන 10000කට වඩා රජයට ලැබිය යුතු ආදායම් පුජ්‍යලික සමාගමකට ලබා දීමට කටයුතු කිරීම ගැන, ඒ රජයට අහිමි වෙච්ච අරමුදල් සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීනුත් ඇතැම් ඔවුන් එක්ක කටයුතු කරපු දේශපාලකතු වගකිය යුතු බව මම කියනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී හෙළදරව් කරනවා. හැබැයි මම මේ හිරුනාලිකාවෙන් ඉල්ලා හිටිනවා කරුණාකරලා මේක සම්පූර්ණයෙන්ම පළ කරන්න කියලා. අද මේ මැතිවරණ ක්‍රියාවලියක් තියෙන්නේ. මැතිවරණ නිර්ණායක පළ කරලා තියෙනවා. මැතිවරණ කොමිසම් විසින් කරුණාකරලා තනියෙන් මේ Tamanට ඒකපාක්ෂික දේවල් කරන්න නැතුව කරුණාකරලා මේක පළ කරන ලෙස ඉල්ලා හිටිනවා. අපි ඒ ගැන බලාගෙන ඉන්නවා.